අයිබෝවන්. ඉතින් මුලින්ම කියන්න ඕන ඉදිරි සති දෙක අමාරුයි. ඒක නෙවෙයි. මේ මුලින්ම කියන්න කැමති අපි තුන්දෙනාට මේ වැඩේට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහින්ද විද්‍යාලයේ UAE කට්ටියට බොහොම ස්තුතියි. මොකද හේතුව 2023 තමයි මේ 25 වෙනි සංවත්සරය යෙදෙන්නේ. ඉතින් ඒකට සමගාමීව තමයි අපේ මේ ඉවෙන්ට් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඒ වැඩේට මුලින්ම අපිට ආරාධනා කිරීම සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ෂෝ එකෙන් ලැබෙන ලාභේ ලැබෙන මුදල් වලින් මහින්ද විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න, ඒ වගේම ඒ ඉස්කෝලේ ළමයින් ඉගෙන ගන්න දරුවන්ට උදව් කරන්න, ඒ වගේම පාසලේ පිටත ඉන්න අයටත් උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේ වැඩකට නායකත්ව වෙන ලැබීම අත තුන් දෙනාටම පුද්ගලිකව ලොකු ගෞරවයක් සහ ලොකු ශක්තියක් නේද? ඒ වගේ එකට සම්බන්ධ ලොකු දෙයක්. ඉතින් ඒ වගේම ඉතින් ගාල්ල මහින්ද විද්‍යාලය ගැන කියන්න ඕනේ. ඉතින් මේ ගොඩක් දේවල් බැලුවා, කෙරුවා, ඒවා තිබුණත් අපිත් ගාල්ල මහින්ද විද්‍යාලයට කියලා තියෙනවා හරිම ලස්සන ස්කෝලයක්. ඉතින් ලෝචි කියන්න ඕනේ උදේට 7ට විතර ගියාම සිරිපාදේ පේනවා, ගාල්ලට සිරිපාදේ පේන ස්කෝලේ. ඉතින් මහින්ද තමයි ස්කෝලේ කියලා පොතකුත්. ඉතින් ඒ වගේ වැඩකට, ඒ වගේ පාසලයි වැඩකට අපිට සම්බන්ධ වීම ගැන, සම්බන්ධ වෙන්න ලැබීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා නේද? ඔව්. ඉතින් දැන් ඔන්න අද ඉඳලා අපේ ෂෝ එකේ ටිකට්ස් ගන්න පුළුවන් නේද? ඒවත් මොනවා හරි. ඔව්. ඉතින් ගන්න නේද? ඔව්. දැන් ගන්න තමයි. ටිකට්ස් ටික ගන්න, ඒක තමයි ප්‍රධානම වැඩේ. ඔව්. සහ මේ පළවෙනිම තව විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. මේ ජනප්‍රියයි කියන බ්‍රෑන්ඩ් එක සහ ලෝචි කියන අපි මේ බ්‍රෑන්ඩ් දෙක අපි තුන් දෙනා මේ එකතු වෙලා වැඩ කරන්න ගත්ත දැන් කීප කාලෙක ඉඳලා. එතකොට පළවෙනිම අපි තුන් දෙනා කියන ජනප්‍රියයි සහ ලෝචි කියන මේ බ්‍රෑන්ඩ් දෙක එකට කරන පළවෙනි මේ කොමඩි ෂෝ එකත් මේක. මේක. සහ විශේෂත්වය අපි තුන් දෙනාම පළවෙනියටම මම හිතන්නේ ඩුබායි වලට එන්නේ ෆස්ට් ටයිම්. ෆස්ට් ටයිම් කියන්නේ පළවෙනි පාර තමයි එන්නේ නේද? ෆස්ට් ටයිම් කියන්නේ ෆස්ට් කෙනකනි පළවෙනි පාර. ඉතින් ඒකත් අලුත් අත්දැකීමක්. අපිත් ගොඩක් ආසාවෙන් ඉන්න ඇවිල්ලා හොඳ ෂෝ එකක් කරා. ඔව්. සහ විශේෂම ගන්න දැන් අපි රියසල් පටන් අරගෙන තියෙනවා ලබන සතියේ ඉඳලා. ඉතින් මේ ඉතින් ෂෝ එකට සෑහෙන ලෑස්ති වෙනවා. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම මේ 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 අද දවසේ මේ මේ Zoom මේ මීටින් එක දැක්කා නේද? බොහොම තාම පිළිවෙලම ලස්සනට ඒ වැඩ ටික කරනවා. ඉතින් අපිත් හරි ආසයි ඒකට. බොහොම ස්තුතියි ඒ වැඩ ටික එහෙම පිළිවෙලට ලස්සනට කරනවාට. ඉතින් ඇත්තරම දැන් මම මේ කියන්නේ පොඩි ගීතකුත් ලෑස්ති කරගත්ත, පොඩි පද ටිකක් ලිව්වා. ඔයා? ඔව්. දැන් මම ඇත්තටම මේ දිනවලත් පෙන්වෙන්නේ නැහැ මේ. ඔයා ලිව්වද? ඔව්, මම පොඩි නිකන් පද කීපයක් ලිව්වේ, පද 4-5ක්. මේ ෂෝ එක අලලා මම ගීතයක් ලිව්වා. නැහැ, ෂෝ එකටවත් නෙමෙයි. දැන් අපේ ඇත්තටම දැන් ඩුබායි යනවා කොහොම අපේ ගෙවල් වල කට්ටිය ගොඩක් අරගෙන ඉතින් ගොඩක් ඒගොල්ලො පුදුම වෙලා ඉතින් හරි ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා දැන් ෂෝ එක ඉවර කරලා ලංකාවට එනකොට ඉතින් ඒගොල්ලන්ටත් පොඩ්ඩක් මොන චොක්ලට් මොන හරි දෙන්න. නැහැ, ඒවත් දෙනවා. ඒකට ඒගොල්ලන්ට දැනෙන්න පොඩි පද 4-5ක් මම ලිව්වා. මම පොඩ්ඩක් ඒක මේ ලියාගෙන තියෙනවා. සර්ප්‍රයිස් පොඩ්ඩක් කියන්නම්. මේක තියෙන්නේ මෙහෙමයි, පද කිහිප ඇලිව්වේ. දැන් මම ඩුබායි ඉඳලා ෂෝ එක ඉවර කළා තමයි මේ ගෙදෙට්ට එනකොට. ඒකේ මුලින්ම මම ලිව්වා මම එන්නේ ඩුබායි රටේ ඉඳලා කියලා ඒ පළවෙනි පදේ. ඉතින් අර සල්ලි දැන් ෂෝ එකකින් හම්බ වෙනවනේ අපිට. ඒක නිසා මම ලිව්වා සල්ලි හොඳට හම්බ කරලා. ඉතින් අර හම්බ කරපු කියන්නේ සල්ලි ෂෝ එකෙන් දෙන ටික මගේ ගාවනේ තියෙන්නේ. ඒක නිසා හම්බ කරපු සල්ලි මාළගයි කියලා. ඉතින් ඊට පස්සේ ලිව්වා දැන් අර මගේ ගෙදරත් පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා හරි ලස්සන පොඩි ගයක් හදලා TV රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මාළඟයි කියලා ඉව දැනට වෙච්චරයි. තාම ඉතින් මම දිගට ලියාගෙන යන්න ඕනේ. ඉතින් ඒක තාම ෂෝ එකකට පස්සේ ඊළඟ අනිත් ටික ෆිල් කරමු. මිස් ප්‍රනාන්දුයි ප්‍රියයි ලෝචි ද ෂෝ එක කරන්නේ. ඇයි? ඔගේ මිස් ප්‍රනාන්දු මාත් ඇසින්දුවන්. මගේ මාත් ඇන්නේ කියලා දිනනවා. ඉතින් ෂෝ එකේ කරන්න හොඳ දේවල් මේ දවස්වල අපි පුහුණුවේ විඤ්ඤානවා මේක පළවෙනි කියන්නේ එක්ස්ක්ලූසිව් නේද මේ ෂෝ එක. ඒක හැමෝම කියන්නේ එක්ස්ක්ලූසිව් කියන්නේ අපි ඇත්තරම මේ බ්‍රෑන්ඩ් නිව්ම ෂෝ එක ඩුබායි වල ෆස්ට් ටයිම් වෙන්නන සා විශේෂයෙන් මේ වගේ ගොඩක් කලාවට මේ වගේ සංවිධානාත්මක පිළිවෙලට කරන කණ්ඩායමක් එක්ක අපේ මේ ෂෝ එක කරන්න පළවෙනිදීම මේ ෂෝ එක කරන්න ලැබීමත් මම හිතන්නේ පිළිවෙලට වැඩ කරන නැවත පාරක් මහින්දේ ආදි ශිෂ්‍යෝ ජය වේවා නැවත පාරක් කියනවා ෂෝ එක බලන්න එන්න ටිකට්ස් ගන්න කියලා සියලු දෙනාට සහ අපි මේ සිංහලෙන් ෂෝ එක කරන්න සිංහලෙන් කරලා බය වුණා පස්සේ අල්ලන්නේ සිංහලෙන් කරලා එමන ජය වේවා අපි හම්බ වෙන තුන්වෙනිද හම්බෙමු ජය වේවා Habibi, come to Dubai.